මෙම අද මේ සාකච්ඡා විශේෂයෙන් පැවැත්වෙන්නේ මේ ජනසම්මත ව්‍යවස්ථා සම්බන්ධව නොයෙකුත් ආකාරයෙන් ප්‍රශ්න නගන මේ විවාදයට නොයෙකුත් ආකාරයෙන් යොමු කරන මෙන්න මේ ඉස්සරහම පෙළී තියෙන පුටු හයක් අන්නේ ඇයට විශේෂයෙන් ආරාධනා කරනවා. දැන් ඔබට පේනවා ඇත්තට නංගන් ඔක්කොම ගහලා තියෙනවා. මේ කිසි කෙනෙක් ඇවිල්ලා නැහැ. මේ අය තමයි කියන්නේ මේක කරන්න බෑ, මේක නීති විරෝධී. ඒකින්ද මේක අපි මේක සභාවට යොමු කළා, ජනතාවට යොමු කළා, මේක සංවාදයට ලක් කළ යුතුයි. මම මේට එතෙන් දෙන්න කලින් අද අර වික්ටර් අයිනබන් මහත්තයාට කතා කරලම කිව්වා, කරුණාකරලා එන්න, හැංගිලා කතා කරන්න එපා, ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ප්‍රශ්න නගන්න කියලා. නමුත් මේ කිසි කෙනෙක් ආවේ නැහැ. දැන් මේ අපේ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත රාජාලිස් මහත්මයා වගේම චූලානන්ද පෙරේරා මහත්මයා කතා කරපු දේවල් නැවත පුන පුන කියන්න අදහස් කරන්නේ නැහැ. පැහැදිලිවම කතා කළා චූලානන්ද මහත්මයා. ඇයි චූලා අධිකාරි මහත්මයා, චූලා අධිකාරි මහත්මයා පැහැදිලිවම කිව්වා ඇයි මේක මොන වගේ අවශ්‍යතාවය කුමක්ද, ජනසම්මත ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නට තිබිය යුතු මූලික ලක්ෂණ මොකද, එය නීතිය බවට පත් කිරීම සඳහා තිබිය යුතු මූලිකම අංග මොනවාද. ඒ වගේම ප්‍රසන්ත ලාල්දියලිස් මහත්මයා පැහැදිලිවම කිව්වා ඔබට ඇයි මේක මේ විදිහට කරන්න වෙලා තියෙන්නේ කියලා. ඔබ ඊයේ අර සත්න වැඩසටහන බැලුවා නම් ඔබ දකිනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටියා. එතන හතර දෙනෙක් හිටියා. ඔවුන් හතර දෙනාම මොනවද කිව්වේ? මේ වෙලේ මේක කරන්න බෑ. ඒ වගේම ඊට සති දෙකකට කලින් අර ෆේත් ද නේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපි මේ රට අසමත් කළා කියලා. නියෝජ අමාත්‍යවරයෙක් හා මන්ත්‍රීවරයෙක් මේක 71-30 වෙච්ච දෙයක්. මම හිතා මෙතන ඍජුවම මේ රටට සිදු වෙච්ච දේ ගැන කතා කරන්න පෙර ඔය අහන ප්‍රධාන ප්‍රශ්න දෙක ගැන අපි ප්‍රශ්න කරමු, කතා කරමු. මේක තමයි ඔය 1946 සර් අයිවර් ජෙනින්ග්ස් කියන සුදු ජාතික ලංකාවට හඳුන්වා දීපු ආනුකූලතාව. මේකේ ප්‍රමාණය මෙච්චරයි. ඊට පස්සේ දැන් ඔය දැන් අපිට කියනවා මේගොල්ලෝ ඔය කියන කට්ටිය කියන මෙච්චර ලොකු ව්‍යවස්ථාවක් මෙච්චර පොඩි එකකින් කරන්නේ කොහොමද කියලා. මේක ආනුක්‍රම ව්‍යවස්ථාව නෙවෙයි. මේක ව්‍යවස්ථාව ඉතින් සැකෙමින් දක්වලා තියෙන්නේ. ස්ට්‍රක්චර් එක අර ගොඩනැගිල්ල හදන කොට හදන සැකිල්ල තමයි මේ තියෙන්නේ. හැබැයි මේකේ වොමනා ටික ඔක්කොම මේකේ තියෙනවා. ඒ කියන්නේ මේ ජනතාවගේ පරම අධිකාරී බලය ඒක මොන රාමුවක් තුල කෙසේ ස්ථාපිත කළ යුතුද කියන එක ඒ ටික සියල්ලම ඔය ආයතන තුන දැන් කතා කළා ව්‍යවස්ථාදායකයේ විධායක අධිකරණේ ඒක ඉතාමත්ම පැහැදිලිව දක්වනවා කොහොමද අපි මේ බොරුවට කතා කරන මුදුන් මල්කඩ පරමාධිකාරී ජනතාව ඒ බොරුවට කියන දේ වචනේට සැබවින්ම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අගයක් දෙන වැඩපිළිවෙලෙන් තමයි මේ ඉදිරිපත් කරන්නේ. අපි කතා කරමු ඇයි මේ බෑ කියන්නේ. සමහර මන් දැක්ක ඊයේද පෙරේදාද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා පාර්ලිමේන්තුවේ පරමාධිකාරී බලය ගැන කතා කරනවා. ලංකාවේ එහෙම දෙයක් නැහැ. ඒක සම්පූර්ණ මුසාවා. පාර්ලිමේන්තුවට එහෙම පරමාධිකාරී බලයක් නැහැ. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන්නේ ඔබේ පරමාධිකාරී බලයේ එක අංගයක් වන නීති සම්මත කිරීමේ බලය පමණයි. මේ රටේ නීති සම්මත කිරීමේ බලය තියෙන්නේ ආයතන දෙකකට. අපි එතනින් පටන් ගමු. ආයතන දෙකකට ලංකාවේ නීති සම්මත කරන්න පුළුවන්. එකක් පරම අධිකාරී ජනතාව විසින්ම තියෙන ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව යම් අවස්ථාවකදී නීතියක් සම්මත කිරීම ප්‍රතික්ෂේප කළොත් තියෙන ව්‍යවස්ථාව ප්‍රකාර 78 ඉඳලා 2015 වෙනකන් තිබිච්ච විධි විධානය තමයි කෙලින්ම ජනතාව හමුවට දාලා ජනතාවගෙන් එක සම්මත කළා ව්‍යවස්ථාවේ කෙලින්ම ජනාධිපතිවරයාට මේක අසංකලයට නීතියක් හැටියට සම්මත කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රසන්ත ලාල්දාස් මත පැහැදිලිව කිව්වේ මෙතන ගේන්නේ කෙලින්ම මහජනතාව තමයි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වන්නේ. කෙලින්ම මහජනතාව තමයි මේක තීරණය කරන්නේ.
ව්‍යවස්ථාවේ 79 වන වගන්තියෙන් කියන්නේ එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවක් නැහැ. කථානායකවරයා අස්සම් කරන්නේ නැහැ. ඒක අස්සම් කරන්නේ කෙලින්ම ජනාධිපතිවරයා. පාර්ලිමේන්තුව අස්සම් කරන නීති තමයි කෙලින්ම කථානායකවරයා අස්සම් කරන්නේ. ඒක තමයි 80 වන වගන්තියෙන් තියෙන්නේ. ඉතින් පැහැදිලිව මේක තේරුම් ගන්න. මේ රටේ ඔය කවුරු කෙසේ කිව්වත් ඇයි මේ කෙනෙක්වත් එන්නේ නැත්තේ? එන්න බෑ. ඇවිල්ල කටක් කරෙන්න බෑ මෙතන. උන් දන්නවා මේක අභියෝග කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වැඩේ කරන්න අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන පුද්ගලයා මේ ඔක්කොම කඩල විසුණු විසුණු කරලා දාන්න මහ ජනතාවගේ බලය නැවත උන්ට දෙන්න මේ රට හරි මාර්ගයකට ඉදිරිපත් යොමු කිරීම සඳහා පැහැදිලිවම කැප වෙච්ච කෙනෙක් විය යුතුමයි. ඒක පැහැදිලි කළා අපේ ප්‍රහන්දලාල් මහත්මයා. මේක කවදාකවත් පවතින පාර්ලිමේන්තුවෙන් ඔබට අපේක්ෂා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දේ ඒක තමයි කිව්වේ. අර කියනකොට කිව්වේ උත්තරීතර ආයතනය වෙන මුදුන් මල්කඩවන් මහ ජනතාවගේ බලය තමයි මෙන්න මේ පරමාධිකාරී බලය. අපි කතා කරනවා මේකට විශ්වාසවන්ත ડોක්ටරින් ඔෆ් පබ්ලික් ට්‍රස්ට් මහජන විශ්වාසය පිළිබඳ සිද්ධාන්තයේ මත තමයි මේ ආයතන තුනට දුන්නේ. පාර්ලිමේන්තුවට 4-1 අයන්න, විධායකට දුන්නා ජනාධිපති හා කැබිනට් මණ්ඩලය 4 අයන්න, 4 ඈන්න ජනතාවගේ අධිකරණ බලය. ඒක දුන්න අධිකරණයට පරම විශ්වාසය මත ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ ආයතන තුනම මේ රටේ මුළු රටම පාවා දුන්නා වුදු 41-78 පස්සේ තමයි මේ රට වේගෙන් කරායටුනේ. ප්‍රධානම හේතුව මම දකින්නේ මේ අවුරුදු 10ක් තිස්සේ අභියාචන අධිකරණ හා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඔබේ අයිති ක්‍රියාත්මක කරගෙන දැකපු දේ තමයි මේකේ තියෙනවා 4 ඈන්නේ. ජනතාවගේ අධිකරණ බලය, ඍජුවම අධිකරණයට බලය, අධිකරණයට තිබිය යුතු බලය පාර්ලිමේන්තුවට ගැට ගහලා තියෙනවා. පාර්ලිමේන්තුවට මේක ගෙනාවම 2015 අප්‍රේල් මාසේ 27-28 වෙනිදා ගෙනාවම නැවත ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ඇති කළා. සම්පූර්ණ අධිකරණයේ පාර්ලිමේන්තුවෙන් නිදහස් කරන්න ආපුවාම, උත්සාහ කරපුවාම පාර්ලිමේන්තුවේ හිටපු ඔය වමේ මන්ත්‍රීවරු නැතුළු සියලු දෙනාම කියන්නේ නැහැ අපිට එපා එහෙම අධිකරණයක්. අපිට ඕනේ පාර්ලිමේන්තුවේ ග්‍රහණයේ තියෙන අධිකරණයක්. විනිශ්චයකාරවරුන් පත් කරන ව්‍යවස්ථාපිත සභාවේ 10 දෙනාම පාර්ලිමේන්තුවෙන් ඕනේ කියලා. එහෙමනම් මොකක්ද මේ කෝ බලතල බෙදීමේ සිද්ධාන්තය? අපිට ඔන්නෝ ටික තමයි අපේ රටේ මහජනතාවගේ අපිට ඇතුල් කරන්න ඕනේ, උට දැනුවත් කරන්න ඕනේ. ඔබ දකින්න ඇතියේ අර සටන වැඩසටහනේදී හිටියා කණ්ඩායම් තුනක්. එක්සත් ජාතික පක්ෂයේ හිටියා, ඒ වගේම නාගානන්ද නියෝජනය කරපු අපේ විනිවිද සංවිධානයේ හිටියා, ඒ වගේම හිටියා තවත් හිටියා මොකද්ද පෙරටුගාමි පක්ෂයේ. ඔබට දකින්න පුළුවන් වෙන්නේ නැති එක ඉවර වුණාම වැඩසටහන මහජනතාවගේ හැඟීම් දැනෙන විදිහට කතා කරපුවාම කවුද නාගානන්දත් එක්ක ඇවිල්ලා හිටගත්තේ? වටේ හිටියේ කවුද ෆොටෝස් ගන්න? ෆොටෝ වලට පෙනී හිටියේ කවුද ඉමේජ් ගන්න? ඔක්කොම එක්සත් ජාතික පක්ෂය අය. එක්සත් ජාතික පක්ෂය අය තේරුම් ගත්තා ඒ අවස්ථාවේදී ඇත්තටම අපිට වැරදිලා කියන එක. ඔවුන් පිළිගත්තා. ඔවුන්ගේ හදවතට කතා කරපුවාම කිව්වේ කරුණාකරලා මාතෘභූමිය ගැන හිතන්න, කරුණා කරලා ඔබේ දූදරුව ගැන හිතන්න, මේ රටට වෙච්ච මහා විනාශය ගැන හිතන්න, ඔය කොළ පාට, නිල් පාට, රතු පාට කන්නඩි ගලවල විසි කරන්න. අපි රට හරිතැනකට ගේමු, ජනතාවගේ බලය දෙමු. මේ දේ අභියෝග කරන්න කිසි කෙනෙකුට බෑ. රටේ පරම අධිකාරී වන මහ ජනතාවගේ මේ බලය ඒක ව්‍යවස්ථාවේ සංඥාපනයෙන් පැහැදිලිවම කියන පටන් ගන්න තැනම පරම අධිකාරී මේ ජනරජයේ පරම අධිකාරී වන අපි මෙම ව්‍යවස්ථාව සම්මෙසේ සම්මත කරමු. මොනවද මේකේ අරමුණු? මෙන්න මේ ටික බලන්න. අධිකරණයේ ස්වාධීනත්වය 100% ආරක්ෂා කරනවා. ජනතා පරම අධිපත්‍යය 100% ආරක්ෂා කරනවා. ඊළඟට නීති ත්‍රිදින සමාන රැකවරණය 100% ආරක්ෂා කරනවා. ඇයි මේක කරන්නේ? ඇයි නාගානන්දට බැරි තවත් අපේක්ෂකෙක් වගේ සාමාන්‍ය විදියට ඇවිල්ලා ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ? ඇයි ඔහු මෙහෙම දෙයක් අරගෙන එන්නේ? හුදෙක් තවත් අපේක්ෂකෙක් වගේ ඉන්න පුළුවන්. අනිත් ඔක්කොම අපේක්ෂකයෝ ඉන්නේ මේ තියෙන ව්‍යවස්ථාව ප්‍රකාර තමයි. අද අර පල්ලෙවත් මහත්මයාගේ අද හඳුන්වා දීමේ වැඩපිළිවෙලට මට ඔහුත් ආරාධනා කළා. මමත් ගියා ඒකට.
මේ ඔක්කොම එන්නේ මේ ඔක්කොම එන්නේ මේ පවතින ක්‍රමවේදය තුළ තමයි මේ ඡන්දයට ඉදිරිපත් වන්නේ. නාගානන්දට ඡන්ද අපේක්ෂකෙක් හැට නෙමෙයි ඔහු වෙන්නේ. මොකටද ඔහු වෙන්නේ? මෙන්න මේ වැඩපිළිලක් ඉදිරි කරනවා අවුරුදු 70කට පස්සේ ඔබට මේ ඔබේ මාතෘභූමිය ගලවා ගන්න ඕන නම් මේ මහා කාලහන්නිකමින් ඔබේ මාතෘභූමිය නැවත දිනවන්න අවශ්‍ය නම් මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අයින් කළ හිටන් රට නිසි තැනකට තියන්න ඕන නම් මෙන්න මේක පිළි අරගෙන මේ ව්‍යවස්ථාවට ඔබ එකඟයි කියලා ඔබේ මනාපය මේට පක්ෂව පාවිච්චි කරන්න ඒ සමගම ඉදිරිපත් කරන මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන නාගානන්ද ඒ ඔබ විධිමත් සම්මත කළා කියලා හිටන් සහතික කරපු ක්ෂණයකින් ඒක තමයි ඔහුගේ පළවන රාජකාරිය වන්නේ. ඒ ක්ෂණයකින් ඒක රටේ උත්තරීතර නීතිය බවට පත්වනවා. ඒ වගේම තමයි මම මේ ප්‍රසන්තලාල් මහත්මයාට කිව්වා මේ අවස්ථාවේදී පැහැදිලි කළා ජේ.ආර්. ජයවර්ධන අර ප්‍රශ්නයක් නැගුවා කොහොමද මේ විනිශ්චයකාරවරුන්ගේ සම්බන්ධ මේ වැඩේම තමයි ජේ.ආර්. ජයවර්ධන සම්මත කරපු 1977 ව්‍යවස්ථාවේ 163 වන වගන්තියෙන් කළෙත් වහාම ක්ෂණිකව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු සියලු දෙනාගේම දුර පරිචින කළා. ඒ කියන්නේ දුර අහෝසි කළා. හැබැයි ඒක අසිකන්නේ වෙහෙවෙ නැහැ. පහුවදාම නැවත විනිශ්චයකාරවරු මේ ආයතන දෙකට පත් කළා. ඒකම තමයි මේකෙත් කරන්නේ. අද මැතිවරණේ තිබ්බා ඔක්කොම පාර්ලිමේන්තුවේ 225ම ඔවුන්ගේ දුර අහෝසි වෙනවා. විනිශ්චයකාරවරුන්ගේ දුර අහෝසි වෙනවා. මම මේ මහත්මයාට කිව්වේ ඒක පැහැදිලි කළ නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. පහුවදාම අධිකරණයේ නැවත ස්ථාපිත වෙනවා. ඒ වගේම මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණේ පැවැත්වෙන්නේ ආය අපිට ඔළු 225ක් අවශ්‍ය නැහැ. සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව කිව්වේ මොකද්ද? මේ රට රමික දරන්න බෑ. ඔය කාප පර්මිට්, ලිකර් පර්මිට්, පෙට්‍රල් සෙන්ටර්, ඩිසෙන්ට්‍රලයිස්ඩ් බජට්, පෙන්ෂන් මේ රට කෝටි ගණන් කන වැඩි මේක කරන්න බෑ. ඒකයි 60කට සීමා කළ ඒක. මේ දේ ගැන හිතන්න ඕනේ මාතෘභූමිය ගැන හිතන කෙනෙක්. සියලු දුවේම අතාරින්න කැමති කෙනෙක්. ඒක තමයි කිව්වේ එක ඡන්දෙන් එක රැයෙන් පාර්ලිමේන්තුවේ ඉවරයි. අවසානයි අධිකරණය නැවත ස්ථාපිත කරන්න වෙන මොහක්වත් නිසා නෙවෙයි. ගෞරවාන්විත ධූරයේ ගෞරවය රකින විනිශ්චයකාරවරු නැවතෙයි. ඒ වගේම දැන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසන දූෂණ කොමිසමෙන් විමසලා තියෙනවා කවුද කිසිදු අල්ලස් දූෂණ වංචා කිසිවක් නැති විනිශ්චයකාරවරු කියලා. එහෙනම් ඒවට සම්බන්ධ නැති විනිශ්චයකාරවරු නැවතෙයි. මේ ගැන රටේ මහ ජනතාවට කිසිම සැකයක් බියක් තියාගන්න අවශ්‍ය නැහැ. ගෞරවාන්විතව තමන්ගේ ධූරයේ හිටපු අය ඔබට මතක ඇති. සමහරු හිතනවා දැන් ඊයේ පෙරේදා වෙච්ච සිද්ධියක් ගන්න. අර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට වෙච්ච දේ බලන්න. මේක තමයි තියෙන ප්‍රශ්නේ අපිට. මේ හැම තැනම නීති ඊතියේ ආධිපත්‍ය බිඳ වැටිච්ච එකේ ප්‍රතිඵල තමයි මේ. මේක තමයි අපි කෙසේ හෝ මේ රට ජයග්‍රහණය කරන්න ඕන නම් රට නැවත දිනා ගන්න අවශ්‍ය නම් වෙන දේවල් ඔක්කොම පැත්තකට දාලා අපේ මාතෘභූමිය හරි තැනකට ගෙනියන්න ඕන නම් අපි මේක කරමු. ඔබට මතක ඇති මේ කියන කට්ටිය මෙතන කවුරුත් නැහැ. මොවුන් හඬ නගා කිව්වේ මොකද්ද? මහ ජනතාවට අයිතියක් තියෙන්න ඕනේ. මහ ජනතාව මේවා දැනගන්න ඕනේ. 78 ව්‍යවස්ථාවක ඉන්නකොට ඔබට කියලා දෙගෙනා. 78 ව්‍යවස්ථාවක ඉන්නකොට ජයර් ජයවර්ධන කිව්වේ මොනවද ඔහුගේ අරමුණ උනේ? බලන්න ඔබ ඉන්ටර්නෙට් එකට ගිහින් බලන්න 35 වන වගන්තිය. මට විරුද්ධව කිසිදු නඩුවක් දාන්න බෑ. මට විරුද්ධව අපරාධ සිවිල් කිසිදු නඩුවක් උඹලට දාන්න බෑ කියලා උත්‍යාහාර කරගත්තා. ඒ වගේම පක්ෂයේ ආරක්ෂාව මිසක් රටේ මහ ජනතාවගේ අයිතිය ඔහු බැලුවේ නෑ. මේක තමයි අපිට කරපු දේ. නමුත් මෙතන මොනවද කරන්නේ? ඒක පැහැදිලි කළා මේක ඔබට. මේක ඇවිල්ලා මේ නාගානන්දගේ ව්‍යවස්ථාවක් නොවේ. මේ මහත්මයාත් මේකට දායක වෙලා තියෙනවා. ඒ වගේම තව 10 දෙනෙක් පමණ මේකට දායක දෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ හා රටින් පිටත ඉන්න අය. මේ සම්පාදක මේ සම්පාදනයේ. ඒකින්ද මේකට මේ දක්වාම ඔබට නිදහසේ අදහස් යොමු කරන්න පුළුවන්. ඒක තමයි දැන් ගිය සතියේ. ගිය සතියේ මේ සම්බන්ධයෙන් අදහස් යොමු කළා කවුද අපේ විලේගොඩ අරියදේව ස්වාමීන් වහන්සේ කිව්වා මාත්‍යෝ. මේකේ සද්ධර්මය ගැන කතා කරනවා. දසරාජ ධර්මය ගැන කතා කරන එකින්ද මරණ දඬුවමේ වෙනුවට ජීවිතාන්තය දක්වා හිරදඬුවම සහ තමන්ගේ දේපල තහනම් කරන්න කියලා පිළිගත්තා. පැහැදිලිවම ඒක අපි ඒ අනුව ඒක ඉවත් කළා. සම්පූර්ණ සමුංගයේ සම්පූර්ණ සියලුම දේපල රාජසන්ත කිරීම හා
ඒ ඊට අමතරව ජීවිතන්තය දක්වා මරණ දණ්ඩනය පැමිණුවේ වෙන මොකට වන්නේ නැහැ. හිරදඬුවම් පැමිණුවේ වෙන කිසිදු දෙයකට නෙවෙයි. අපිට මේ විදිහට යන්න බෑ. මේ පණිවිඩේ මොංගේ ඔළුවට යන්න ඕන. මේ පණිවිඩේ මේක මොන ක්‍රමයකට උත්සාහ කළත් මේ 225 එකම කරන්න බෑ. 225 කවදාවත් මේක කරන්නේ නැහැ. මොවුන්ට ඌමනා දේ එකට දොස් කියලා වැඩකුත් නැහැ. පුද්ගලීන්ට දොස් කියලා වැඩක් නැහැ. ඒ හදපු ව්‍යවස්ථාවෙන්ම ඌන්ට දුන්න ආවරණය ඔබ දකින්න ඇති එදා ඉඳලා මේ වෙනකන් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, අමාත්‍යවරයෙකුට, අග්‍රාමාත්‍යවරයෙකුට, කතානායකවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුට විරුද්ධ මෙරටේ නීති ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක හොඳටම දකිනවා. ඔබ දකිනවා මේ කාපෝ වික්කේස් එකේදී විනිශ්චකාරවරු අසරණ වුණා. මම කවුන්ටෝ දොස් කියන්නේ නැහැ. ඔවුන් අසරණ කරපු නිසා තමයි අග්‍ර විනිශ්චකාරවරයා හා විනිශ්චකාරවරු 5 දෙනෙක්ගේ නඩුවෙන් ඉවත් වුණේ. ඇයි? අධිකරණය අසරණ කරලා තියෙනවා. එහෙමනම් අපිට මොකද්ද වෙන්න ඕනේ? අපි අධිකරණයට දෙන්න ඕනි බලය නාගානන්ද අග්‍රාමාත්‍යවරයා වුණත් අග්‍ර විනිශ්චකාරයට පුළුවන් වෙන්න ඕනි වරදක් කළා නම් ඌ කෙලින්ම හිරගෙදර යවන්න. අන්න එතන ඒක තමයි මේක කිව්වේ. මේක එල්ල නිකන් අයන් ග්‍රිල් එකක් මේ හදන්නේ. මේක හැදුවට පස්සේ ඔබ දකි ඔබේ මාතෘභූමියේ ගමන් මග මේ 71 තිස්සේ මෙහිම විනාශෙච්ච මාතෘභූමිය ක්ෂණිකව අනිපැතර යන ගමනක් දකි. නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරපු හැටිම රටේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් වේ. අවුරුදු 5ක් වගේ කෙටි කාලයක් ඇතුළත ලංකාවේ කැප්පී පෙනෙන වෙනසක් ඔබ දකි. ඔබ අප කතා කළා අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, කෘෂිකර්මය, ඒ වගේම මේ සියලුම ක්ෂේත්‍රවල කැප්පී පෙනෙන වෙනසක් දකි. ඔබට පැහැදිලිව මේ දේත් කියන්න. ඊයේත් මං ගාමිණී විජයසිංහ මහත්මියත් එක්ක මේක කතා කළා. ඔබ හිතනවද මේ රටේ රාජ්‍ය ආදායම ඔබ විශ්මයටපත් වෙයි? මේ රටේ රාජ්‍ය ආදායම සැබවින්ම රැස් කරන්නේ රැස් කළ යුතු රාජ්‍ය ආදායමේ 30% පමණයි. ඒ කියන්නේ දවසකට බිලියන 5ක්. බිලියන 5ක් කියන්නේ මිලියන 5000ක්. මේක 30% තමයි මේ රටේ රැස් කරන්නේ. ඇයි? ඉතුරු ටික තමයි අර 70% තමයි ඒ රේගුව, අයබදු දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මේ ව්‍යාපාරිකයෝ මංකොල්ල කන්නේ. දොස් කියලා වැඩක් නැහැ මේ නිලධාරීන්ට. ක්‍රමවේදය හදලා තියෙන එකට. ඒක තමයි ඔබ දකින්නේ මේ මහපාරේ මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් හැමාරෙන් අවුරුත් අට්ටු 10 20 බිල්ඩින් හදන්න එහෙම හදන්න බෑ කාටවත්. එහෙම කරන්න නම් අනිවාර්යෙන් රාජයේ බදු මුදල් මංකොල්ල කන්න ඕන. ඒක තමයි බදු මුදල් අපි තුම මොකක් හරි දෙයකට ගෙවිය යුතු මදු බදු මුදලෙන් 30%ක් ගෙවලා 70%ක් වංචා කරනවා කියන්නේ කාගේ මුදල්ද? ඔබේ. මේ රටේ රාජ්‍ය ආදායම තමයි මේ මංකොල්ල කන්නේ. ඉතින් මේකේ ඔබ දකි කිසිමුද මම දැක ඊයේ පෙරේදත් කවුද කියන ලස්සන කතාව. දෙපාර්තමේන්තු ප්‍රධානී, අමාත්‍යාන්තර ලේකම්වරු, මම කියන්නේ දෙපාර්තමේන්තු විශේෂයෙන් ශ්‍රී ලංකා රේගුව, අයබදු දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ පත්වීම් හා ඉවත් කිරීම් සම්පූර්ණ බලය යන්නේ කෙලින්ම අපේ තියෙන ව්‍යවස්ථාදායක සභාවට. ඇයි? ඔබ දැක්ක පසුගියද රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිගේ කණෙන් ඇදලා දැම්මා. ඒකට මොනතරම් සටනක් කළාද ඇයද නැවත ගෙනාවේ? ඇයි? මේ ක්‍රමවේදය කරා වැටෙච්චින්ද? මේ ක්‍රමවේදය අපිට අපි සියලු දෙනාගම ඒකායන අභිලාෂයේ වීත්තේ වෙන කිසි දෙයක් නෙමෙයි. රට ගලවා ගන්න ඕන නම් අපි ඔක්කොම එක තැනකට එමු. පාට පක්ෂ සියල්ල, ආගම් කුල ભેද සියල්ලම වෙනස් කළා. එකම රටක්, එකම දෑයක්, එකම නීතියක් කියන මේ පදනම මත අපි මේ මාතෘභූමිය ගලවා ගමු. ඉතින් මම මෙතෙන් සිට ඔබට අවසාන මතින් කියන්නේ ඕනම ප්‍රශ්නයක් මෙතන ඉන්න අපිට පේන මාධ්‍ය වලින් සෑහෙන පිරිසක් ඉන්න ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඔබ නගන්න ජනතාවගෙන් මේ අහන ප්‍රශ්න මේක ජනතාවගේ ඉදිරියට යා යුතුයි. මොකද්ද මේක කළ හැකිද, කළ නොහැකිද, එමනම් මේ ගේන අභියෝග වල සත්‍යයක් තියෙනවද නැද්ද, ඒකට ඍජුවම අපි ප්‍රශ්න දෙක ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න සූදානම්. මම කැමැතියි ඔබේ ප්‍රශ්න මේ අවස්ථාවේ සිට නගනවට අපි මේ ඉන්න මේ වෘත්තිකයන්ගේ මේ අපේ මණ්ඩලයට යොමු කරන්න කියලා. බොහොම ස්තුතියි.